आयुवान सियत प्रधान प्रवृत्ति विकाशय मे आरंभ बने समाजीय आरक्षक देशपालन सह सौख्यमे वशेन वन सिद्वीम रसाक पसुगे पै किहिपे तुल अपे रटेन वार्ता वनवा मे सियुलुम विशिष्ट सिद्वीम सियत प्रधान प्रवृत्ति विकाशयन पोयत गेनेनट अप सूदानम मम उदेशान इडमे गेदर प्रथमेन अवधानय सिरस्थल वेत संविधानात्मक अपराध खाली नायक माकंदुरे मधुश पोलीसिय समग सिदु वेडिहो मारुकदी मरुटे मृत शरीरे नीत्यानुकूल बिरिदट बहर देन्न कोलंब अधिकरण वैद्य निलधारी वरयाट नियोग कुलियापिटिय नारम्मल गिरिउल्ल पन्नल सह दुम्मल सूरी यन पोलीस बल प्रदेश वलटत एंद्रि नीतिय कोलंब नेवतटाकांगने कोविड आसादितीन गणन 19 दक्वा इहलट हंगवेल्ल गंपोल प्रदेश वलिनुत कोविड आसादितीन हमु वेई कोटुव पोलीसिय निलधारी कुटत कोरोना निरोधायन नीति पार्लिमेंतुवट कैपद अकैपद सजित सह पवित्रा अतर उनुसुम विवादय विश्वगण श्रेष्ठाधिकरण मतय पार्लिमेंतुवट प्रथमे नवधानय देशीय पुवत्वेत संविधानात्मक अपराध कल्ली सामाजिक मेन्ब मद्रव्य जावरम करकु समर सिंह आरचिगे मधुष लक्षित हेवत माकंदुरे मधुष अद अलुयम पोलिस समग सिदु वेडी होमारुकिन जीवितक्षेट पत्तुना संविधानात्मक अपराध कल्ली सामाजिक कुवन समर सिंह आरचिगे मधुष लक्षित हेवत माकंदुरे मधुष अदालुयम पोलिस समग सिदु वेडी होमारुकिन जीवितक्षेट पत्तुना अदालुयम मालिगावत्त पोलिस पसमे एपलवत्त निवास संकीर्णे असलदी पोलिस समग सिदु वेडी होमारुकिन मोहु जीवितक्षेट पत्तु बवई पोलिस संधान कले कोलंब अपराध कोट्टासे भारे पसुबु माकंदुरे मधुष्केन सिदुकल प्रश्न किरीम्बलदी सेककरुगेन अनावरणे करगा तोरतुराक मत सिदुकल मेहेयुमक अतरतुर मिम वेडी होमारुव सिदु वी तिबेनवा अपराध कोट्टाशे पोलिस निलधारीन देदेनेक्द तुवाल लबा रोहल गत कर तिबेनवा वेडी हुमारुव सिदु स्थानेट पेमिनी बस्नाहिर पलात ज्येष्ठ नियोज्य पोलिसपति देशबंधु तेन्नकोन महता मेलेस माध्यवेत अदहस पलकला माकंदुरे मधुषा ओहु समग कोणम अपराध कोट्टाशे निर्धारित कंडायम मेम स्थानेट पेमिनीगा व्यवस्थावेदी माकंदुरे मधुषगे अनुगामिक वेम पिरिसक विसिन हेरोइन मद्रव्य प्रमाणय मे स्थाने उदुमहले दहवेन तत्तु तामरेक अत निवसक संगवा तबला එය පොලිසියට ලබා දීම අදහසින් තමයි මේ ස්ථාන පොලිසිය කැඳවලා තිබෙන්නේ. එසේ වුණත් ඉතාම උපක්‍රමික ලෙස ඔවුන් සැලසුම් කරලා තිබිලා තියෙනවා. මහල් නිවාසයේ තරපු පෙර නැගීමින් ඉදිරියන පොලිස් නිලධාරීන්ට සැඟවිසිමින් පිස්තෝල අවිවලින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. පොලිසිය පොලිස් නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව සඳහා දෙවීමක් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මදුෂ් නමගේ සංවිධානාත්මක අපරාධකරු ජීවිතක්ෂිර පත් කරලා තියෙනවා. යටි රෝහලට අද්වත් වීම සමගම ඒක පලායන අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබමින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. අත්බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ අපරාධ වාර්තා කොට්ටාෂේ වාහනය කරත් අලබහන් වෙලා තියෙනවා. ඒකම අපරාධකරුවන් පාවිච්චි කළා යයි සැක කරන ඩ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙකක් මෙම ස්ථානයේදී ස්වාධීන තියෙනවා. අපරාධකරුවන් ප්‍රමිණියා යයි සැක කරන යතුරු පැදියක් මේ ස්ථානයේදී හම් වෙලා තියෙනවා. 10 වෙනි තක්කුවේ තිබිලා ස්වාධීන තියෙනවා හෙරොයින් කිලෝග්‍රෑම් 22ක්. පංචිපාණි ප්‍රාණම්ති මේ ප්‍රදේශය තුල පදනම් වෙලා තියෙන ප්‍රධානම පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවාගේ ප්‍රධානම මද්‍රව්‍ය ජාවාරම් කරන පිප්පුල ලෙස තමයි මේ ස්ථානයේ අඳුරගෙන තියෙන්නේ. පංචිපාණි ප්‍රාණ මේ තිරේ පිටපස ඉන්නවා. කොළඹ අපරාධ කොට්ටාෂ නිලධාරීන් මද්‍රව්‍ය ලබා දීම සඳහා සූක්ෂම සැලසුම් කරලා තමයි මේ ස්ථානට උනන්දු වෙන්නේ.
මියතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා 2006 වර්ෂයේ සිදු දකුණු පළාත් සභා මන්ත්‍රී ඩැනි හිට්ටටියගේ මහතාගේ ඝාතනය ඇතුළු විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මා කඳුරේ මදුෂ් සැකකරු අද දින උදෑසන කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුමකට මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත රැගෙන ගොස් තිබෙනවා එම රැගෙන යාමේදී ඇති වූ වෙඩි හෝමාරෝකදී මේ සැකකරු මියගිය බවටයි කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් පවසා සිටින්නේ මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා මේ අතර මාකඳුරේ මදුස්ගේ මృత ශරීරයේ පිළිබඳ ස්ථානීය පරීක්ෂණයට එක් වූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඔහුගේ මృత ශරීරය නීත්‍යානුකූල බිරිඳට බාර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා 2019 පෙබරවාරි 5 වනදා එක්සත් අරාබියේ රාජ්‍යයේ ඩුබායිහි පැවති සාදයක් අතරතුර ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රඳවා ගනු ලැබූ මදුස් ලක්ෂිත හිමත් මාකඳුරේ මදුස් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව 2019 මැයි මාස 5 වනදා ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා එහිදී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව රඳවා තබාගෙන විමර්ශන සිදු කළ අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව කොළඹ අපරාධ කොට්ටාෂයේ වෙත බාර දෙනු ලැබුවේ පසුගිය 16 වනදායි එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත පසුගියදා කොටික වත්ත ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද වාද විවාද ඇති වුණා. මේ රටේ ඕන අපරාධකාරයෙකුට නීතිය ඉස්සරහට ගිහිල්ලා ඉවරලා වැරදිකරු නිවැරදිකරු වෙනකන් අවස්ථාවක් තියෙනවා. ඒක ගැන අහලා බෙල්ලට තුවක්කුව තියලා මරලා දාන තැනට මේ රට පත් වෙනවා නම් ඒක රටේ අනාගතයේ කෙබුල් තනකට යනවාද කියලා දැනගන්න කැමති. අර ඊයේ මාකන්දුරේ මදුෂ් කියන විශාල චෝදනා ගානක් තියෙන පුජ්‍යලයා මරලා දාලා තියෙනවා. මේක මේ රටේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙද්දි බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු මරලා දාන තැනට මේ රට එන එක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච එකම නීතියක් එකම රටක් කියන එකද කියන කාරණාව අපි අධිකරණ අමාත්‍ය මහත්මයා උත්තර දෙන්නේ කතානායකතුමනි මේ ප්‍රශ්නේ අදට අදාළ දෙයක් නෙවෙයි කල් ගන්නවද එම නිසා එම තොරතුරු ලැබුණා මම ඉදිරිපත් කරනවා එච්චරයි මට කියන්න පුළුවන් අමාත්‍ය අංශය හැටියට කල් ගන්නවා හරි මදුස්ස මරා දැමීම පිළිබඳව නෙමෙයි ජනතාවට තියෙන ප්‍රශ්නේ. ඒ මරා දාපු විදිහ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ මදුස්ම පහුගිය කාලේ ජනවාරි මාසේ 28 වෙනිදා ඔහු කතා කළා ඩුබායි වල ඉඳලා කතා කරලා තිබුණා. ඒ කතා කරපු හඬපටවල තිබුණා ඔහුත් එක්ක සම්බන්ධ වෙච්ච දේශපාලඥයෝ ගොඩක් ඉන්නවා කියලා. එදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ප්‍රසිද්ධිය කිව්වා අත්අඩංගුවට ගත්ත මදුස් හරහා 80 දෙනෙක් දේශපාලඥයන්ගේ නම් හෙළිදරව් වෙලා තියෙනවා කියලා. මේ දියවන්නාවේ කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නවා කියන එක මදුස්ගේ කටින් පිට වුණයි කියන එක අද මදුස් ඝාතනයේ පස්සේ මොකද්ද කරේ ඒ සියලුම කුඩු ව්‍යාපාරිකයන් සහ ඒ දේශපාලඥයන්ගේ නම් දව ඒවා හැඟවීමක් කරා මරා දැම් මේක දැන් අපිට දැන් ප්‍රශ්නේ මේ මදුස්ගේ මරණය නෙමෙයි මේක අපිට බොහොම පැහැදිලි මේක ජවනිකාවක් මේක හරියට අධ්‍යක්ෂණය කරලත් නැහැ පොලිසියෙන් මට ඒකයි තියෙන කනගාටු මේ මේක අධ්‍යක්ෂණය ෆේල් නිෂ්පාදනයේ ෆේල් ඒක ඔයිට වඩා දක්ෂ විදිහට අධ්‍යක්ෂණය කරන්න තිබුණා මදුස්ගේ ඝාතනය හරහා මේ රටේ කුඩු ව්‍යාපාරම් කරපු දේශපාලන සම්බන්ධකම් තියෙන දේශපාලඥයෙක් අද සතුටු වෙනවා මදුස් වගේ උන් මැරෙන්න ඕන තමයි උන් ජීවත් වෙන්න ඕනේ නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මදුස්ලව ආරක්ෂා කරපු දේශපාලඥයෝ කොහේ හෙලිදරව් වුණාද CID යටතේ වසරකට ආසන්න කාලයක් හිටියා කොහ මදුස් හෙලිදරව් කරපු තොරතුරු කොහ ඒ හෙලිදරව් කර ශ්‍රී ලංකාව තුළ පැතිරෙන කොවිඩ් තෙවන රැල්ලේ තොරතුරු වෙතයි දැන් අවධානය. කොවිඩ්-19 වෛරස තත්ත්වය හමුවේ තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සඳහා අද පස්සුරේ සිට යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ අතර අද කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව කොරෝනා තෙවන රැල්ල හමුවේ මෙවන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ 2222ක් ලෙසයි. COVID-19 වෛරස් තත්ත්වය පැතිර යාම පාලනය කිරීමේ පියවරක් ලෙස කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මල සූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු අද පස්වරුවේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. නිරෝධායන ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත බැවින් ඔබගේ ව්‍යාපාර ස්ථාන සහ නගරයේ පරිසරණය
හැකියක්මනින් වැඩ අවසන් කර නිවෙස් වෙත ගමන් කිරීමට කටයුතු කරන්න. පන්නල ප්‍රදේශයෙන්ද ඊයේ දිනේදී කොවිඩ් ආසාදිත කාන්තාවක් පිළිබඳව වාර්තා වුණා. පසුගියදා දියුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පන්නල ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙක්ට රූපලාවන්‍ය කටයුතු මෙම කාන්තාව විසින් සිදු කර තිබෙනවා. එසේම ඊයේ දින ආසාදිතයෙක් ලෙස හඳුනාගත් මෙම කාන්තාව එම ගම් ප්‍රදේශයේ පැවති උත්සව කටයුත්තක් වෙනුවෙන්ද සහභාගී වී ඇති බවයි ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. පසුගිය දින කිහිපය තුළ කුලියාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 25 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දිනේ වන විට වාර්තා වුණා. මේ අතර ගම්පොළ මිල්ලගහ මුල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ සංචරණ සීමා කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. කොවිඩ් තහනම හේවත් කොරෝනා වසංගතයේ හේතුවෙන් මේ වන විටත් මෙම ප්‍රදේශය තුළින් ආසාදිත පුද්ගලයන් කීප දෙනෙකු හමු වී ඇති බව දන්වා සිටමු. ඒ පොසිටිව් වෙලා තියෙනවා. ඒක නිසා ඒ පොසිටිව් වෙලා තියෙන නිසා ඒ ආශ්‍රිතව අපි සියලු දෙනා දැන් අඳුනගෙන තියෙනවා. බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ නිලධාරියා COVID රෝග ලක්ෂණ හේතුවෙන් පසුගියදා PCR පරීක්ෂණයකට භාජනය කර ඇති අතර පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 11 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළ තවත් ආසාදිතයින් 60 දෙනෙකු පිළිබඳව අද පස්වරු පහ පමණ වන විට වාර්තා වුණා. ඉන් පුද්ගලයින් 35 දෙනෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින්. මේ අතර කොළඹ නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිට නිවසේ ස්වයං නිරෝධායන වෙමින් සිටි හංවැල්ල පහත්කම ප්‍රදේශයේ පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මෙතර වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩපළන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එස් ශ්‍රීතරන් මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අමාත්‍යාංශයක් හැටියට අපි හොඳ පෙර සූදානමකින් හිටියේ. ඉදිරියේ දින ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියා. ප්‍රතිකාරාංශයෙන් ගත්තොත් රෝගීන් 100ක් ආවොත් අපි මොන මොන රෝහල්වලද ඇතුළත් කරන්නේ? 200ක් ආවොත්, 300ක් ආවොත්, 500ක් ආවොත් සහ ඊට වැඩියෙන් ආවොත් මොන මොන රෝහල් පාවිච්චි කරනවද කියලා කලින් හඳුනාගෙන හිටියා. ඒකෙහිඳ මේ සා විශාල සංඛ්‍යාවක් ආවත් එය අපේ රෝහල් පද්ධතියට දරා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි රසායනගාරාංශයේනුත් PCR පරීක්ෂණ සඳහා. ඒ වෙනකොට අපි PCR පරීක්ෂණ සාමාන්‍යයෙන් දවසකට 2000ක් පමණ කර කර හිටියේ. එක දවසක 9000ක් දක්වා අපිට කරගන්න පුළුවන් වුණා. පෙර අවස්ථාවලදී වගේම ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සෞඛ්‍ය අමාත්‍යාංශ සමග එකට අත්වැල් බැඳගෙන ආසාදිතයින්ගේ කන්ටැක්ට් ට්‍රේසින් හොඳින් කරගෙන යනවා. ඒකෙහිඳ අපිට ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. අමාත්‍යාංශයේ මගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරා. ඒකෙන් මේ සියලු කටයුතු සම්බන්ධීකරණය වෙනවා, අධීක්ෂණය වෙනවා. The number of cases this year of COVID-19 මේ වන විට තහවුරු කළ කොරෝනා රෝගීන් මුළු සංඛ්‍යාව 5685ක්. සුවපත් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3457ක්. අද පස්වරු වන විට රෝහල්ගත කර තිබෙන කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 329ක්. PCR පරීක්ෂණාගාර 24ක් මේ වන විට ස්ථාපිත කරලා තිබෙනවා. මේ වන විට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 398196ක්. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 21ක් ස්ථාපිත කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානවල පසුවන ප්‍රමාණය 7295. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිරෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනයේ අඩංගු නීති සහ රීති පාර්ලිමේන්තුවට අදාළ නොවන්නේදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය. මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. ගරු කථානායකතුමනි,
මම ඔබතුමාගේ අවධානය ගෙනෙන්නට කැමති සෞඛ්‍ය අමාත්‍යවරිය ඔක්තෝබර් 15 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළා තිබේ. ඒ ගැසට් නිවේදනය තුළ බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා සෑම අවස්ථාවකදීම මුව වැස්මක් පැලඳ සිටිය යුතුයි. තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් 1කට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වාගෙන යා යුතුයි කියන එක. ඒ වගේම මෙම නියෝග කඩකිරීම රෝග වැළැක්වීමේ ආඥා පනතේ 4 වෙනි වගන්තිය යටතේ දනුවම් ලැබිය හැකි වරදක් හැටියටත් මාස 6ක සිර දනුවමක් හෝ රුපියල් 2000කට නොඅඩු රුපියල් 10000කට නොවැඩි දඩයක් නියම කළ හැකි වරදක් කියලා. ගරු කතානායකතුමනි මම ඔබතුමාටම බොහොම පැහැදිලිවම පේනවා මේ සමාජ දුරස්ථ භාවයේ කියන නීතිය ඒ රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමාට ගෞරවෙන් මම කියන්න කැමතියි දැන් ඔබතුමත් මේ වෙලාවේ මුවාවරණයක් නොපැළඳීම තුල ඔබතුමත් එක හඩ කරනවා. ඔබතුමත් එක කඩ කරන්නේ මේ තියාගෙන තියෙන මේ කතා කරන්නේ ඔබතුමත් එක කඩ කරනවා නම් මේ බොහොම ගෞරවයෙන් කියන්නේ මේ හදන රෙගුලාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් රටේ පුරවැසියන්ට තව ආකාරයකට ක්‍රියාත්මක වෙනවද මේ චක්‍රලේඛවල තිබෙන ඒ සමාජ දුරස්ථ භාවය ස්ථාපනය වෙන ආකාරයට මේ පුටු ටික සකස් කරලා ඉන් පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු දැන් මේ සභාවේ අපි කතා කරනකොට මේ මුවාවරණ පැලඳගෙනද කතා කරන්නේ නැතුවද ඔබතුමා දෙන්න තීන්දුව මොකද තීන්දුව? ඔබතුමා කැමැති ආකාරයකින් කතා කරන්න. ඒ වගේම මම ඔබතුමාගෙන් ගොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ චක්‍රලේඛය මේක හරියට ක්‍රියාත්මක කරන්න. ගරු කතානායකතුමනි. මනේ විරුද්ධ පක්ෂ නායකතුමා අද දින මතු කරන වෛද්‍ය කාරණය පිළිබඳ පක්ෂ නායකයන් රැස් වුණු අවස්ථාවේදී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයේ නායකවරුද ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු හා නියෝජිතයන්ද රැස්වී පාර්ලිමේන්තු මේ සතියේ පවත්වන වැඩපිළිවෙල සාකච්ඡා කරලා තීරණයකට එළඹිලා රැස් වෙන්නේ. ඒ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව පාර්ලිමේන්තු රැස්වීම ගැන අද දිනටත් මේ සතියේ වැඩසටහනටත් එකඟතාවයේ පළ කරලා තමයි අපි විසිරී ගියේ. මම මේ සීපත් කරන ගරු විපක්ෂ නායකතුමා සමහර විට නොදන්නව ඇති පක්ෂ නායක කමිටුවේදී මේ තීරණය ගත්ත බව. पार्लिमेंट ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේම මුළු ලෝකයා ඉදිරියේම පවිත්‍ර අමතතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළට එක නීතියක් එළියට එක නීතියක් ඒක තමයි තුමිය කියන්නේ පුදුම නීතියක් මේක පුදුම නීතියක් මේක මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් කියලා මම කිව්වේ ගරු කතානායකතුමනි පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒ අර්ථ නිරූපණයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නැහැ එළිය තනුයි පොදු ස්ථාන කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒක නිසා හරියට කියවන්න නැතුව වගකීමකින් තොරව මේ පාර්ලිමේන්තුව විපක්ෂ නායකතුමාට කතා කරලා අනවශ්‍ය වෙලාව නාස්ති කරන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි ඔව් මම ස්තුතිවන්ත වෙනවා මගේ මතක් කිරීමෙන් පස්සේ ඔබතුමත් මුවාවරණයේ පැලඳීම පිළිබඳව දැන් ඒ කියන්නේ ගරු කතානායකතුමනි ඔව් දැන් ගරු කතානායකතුමනි දැන් ඔබතුමා කියන්නේ මෙතුමියගේ රෙගුලාසි අනුව එතකොට අපි මේවා මේ ඉවත් කරගෙන කතා කරන්න පුළුවන්ද පුළුවන් එහෙමද ඔබ උත්තර දෙන්න පුළුවන්ද ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම වගකීමකින් තරව පිළිපදින්න නැත්නම් ඒක ඔබතුමාගේ තියෙන රටට තියෙන ආදරය ගැන බලා ගන්න තියෙන මිම්ම ඔව් විපක්ෂ නායකතුමනි ගරු කතානායකතුමනි ඒ කියන්නේ ගරු කතානායකතුමනි එක අතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍රයේ සහ නියෝග මේ ස්ථානයට අදාළ නැහැ මොකද මේක පොදු තැනක් නෙවෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපිට වගකීමෙන් හැසිරෙන්නලු. මොකද්ද මේ දෙබිඩි කතාව? මොකද්ද මේ දිවලේකේ කතාව? ගරු කතානායකතුමනි මේ ස්ථානයට ඒ ගැසට් පත්‍රය අදාළයි. මෙතුමා ගැසට් පත්‍රය කියවන්නේ නැතුව ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. ගැසට් පත්‍රය ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. මෙතනට ඇවිල්ලා. හරි විපක්ෂ නායකතුමා ඔතනින් මේක නතර කරමු. මේක ප්‍රයෝජනවත් ඇති කාරණයක් නෙමෙයි. ගරු කතානායකතුමනි මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද එතුමියගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තු අවස්ථාව මේ රැස්වීම අවස්ථාව తాවකාලිකව නතර කරලා මේ දුරස්ථ භාවයේ ස්ථාපනය කරලා ඒ
මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි වලට අනුව මේ රැස්වීම ක්‍රියාත්මක කරන්න. ඒකයි අපේ ඉල්ලීම. විපක්ෂ නායකතුමාට මතක් කරන්න කැමතියි දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ වර්ෂාවක් වැටෙද්දිත් පාර්ලිමේන්තුව රැස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල් දාන්නේ නැහැ. එක්ක කරන්නේ. ඔය යන්නේ මල්ලේ පොල් කතාව කිව්වේ සජිත් ප්‍රේමදාස මෙතුමා මිසක් මම නෙමෙයි. අර කතානායකතුමනි මම කනගාටු වෙනවා මේ කෝවිඩ් වලට විරුද්ධව මේ හදපු රෙගුලාසි ක්‍රියාත්මක කරන්නට ඔබතුමාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තුව අපොහොසත් වීම ගැන කනගාටු වෙනවා. හා බොහොම ස්තුතියි. විසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායක මහින්දයාප අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව වෙත අද ඉදිරිපත් කළා. එය අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී නිවේදන අංක 2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාවනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවීමේ අභියෝගයට ලක් කරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 එක ව්‍යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 පහ ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් ජනමත විචාරණයකදී ජනතා විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවයේ යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට කළ හැකි බවත් 5වන වගන්තියේ ඇති අනනුකූලතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තා මුද්‍රණය කළ යුතුයයි නියෝග කරමි. නිසක වශයෙන් මේ ලැබෙන 22වනදා රාත්‍රිය වන විට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුරෙන් දෙකක බලයක් සහිතව සම්මත කරගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි 20වන සංශෝධනය 22වෙනිදා රාත්‍රී 7:00 වෙනකොට 3-2කට එහා ගිය බහුතර බලයකින් මේ සංශෝධනය අනුමත කරගන්න. ඉතින් මේ අවස්ථාවේ විපක්ෂ නායක එතුමා කියනවා මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු සැසිය නතර කළ යුතුයි. ඔහුට මතක නැහැ පරවෙනි කොරෝනා රැල්ල ඉතා උත්සන්න තත්ත්වයකට එනකොට එදා ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ ඔහු කියන්න ගත්ත කරුණාකරලා පාර්ලිමේන්තුව රැස් කරා. විසුරවා හැරලා තියෙන පාර්ලිමේන්තුව කැඳවන්න කැඳවන්න කියලා රටේම කොරෝනා ව්‍යාප්ත වෙන වෙලාවක මේක කැඳවන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා ඊළඟට ඔය කිරියල්ල මහත්තයා ඔය හිටපු ඔය උන්නහල ඔක්කොම ටික පුදුම ඇඟේ අමාරුවක් තිබුණේ අධිකරණයට යනවා පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා අද අමතක වෙන රෝගය බෝ කරගෙන අද කියනවා මීටරේ පරතරේ නැහැ පාර්ලිමේන්තුවේ ඇතුලේ පාර්ලිමේන්තුව රැස් කරන්න එපා මෙහෙම විපක්ෂ නායකවරයෙක් මගේ දේශපාලන ජීවිතේට නම් මට නම් හම්බ වෙලා නැහැ විසම නානුකූල ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරන බවත් 19වන සංශෝධනය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු සකස් කිරීමට සමගි ජනබලවේගයේ සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ හැටියට 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ 20වෙනි සංශෝධනයක් වුමනා නැහැ. 19වෙනි සංශෝධනය අපිට තිබෙනවා. ඒ 19 අඩුපාඩුකම් හදන්න සමගි ජනබලවේගයේ සූදානම්. අපි කියන්නේ 20වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම හකුලා ගන්න ක්‍රියා කරන්න. ඒ 20වෙනි සංශෝධනයේ හරහා ගොඩනැගෙන බරපතලම තත්ත්වය තමයි තවත් පොල් පොට් කෙනෙක් නිර්මාණය වෙන්න උත්සාහ කරනවා. තවත් හිට්ලර් කෙනෙක් නිර්මාණය වෙන්න උත්සාහ කරනවා. ගෙවින්දුලා විමල් වීරවංශ විජේදාස රාජපක්ෂලා වාසුදේවල ගම්මන්පිල මහත්තයලා ඇතුළකින්දර පිටර නොදුන්නාට ඇතුළකින්දර තියෙනවනේ එතකොට මේ අය තමන්ගේ කොන්ද තමන්ගේ හෘද සාක්ෂිය මන්ත්‍රීවරයෙක් විදියට කොතනද තීනේ කියන එක අපිට බලා ගන්න පුළුවන් අවස්ථාවක් ඒ වගේම මේ ආණ්ඩුව බලයට ගේන්න ඉදිරිපත් වෙච්ච ස්වාමින් වහන්සේලා අද මේකට විරුද්ධ වෙනවා වගේම පොඩි පොඩි සිල්ලර අයිසින් කෑලි වලට අහුවෙලා ඔබ වහන්සේලා ආපස්සට අඩියක් ගන්නවද කියන එක අපි මේ වෙලාවේ අහන්න කැමතියි. ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂයත් තමන්ගේ මන්ත්‍රීවරයා පත් කරලා නැහැ. 20වෙනි සංශෝධනයට ව්‍යංගයෙන් සහයෝගය දීලා ආණ්ඩුවට තාපාරක් සහයෝගයක් දෙන්නද කියන එක තමයි අපට දැන් සැකයක් මතුවෙලා තියෙන්නේ. 19ද 20ද දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයේට විරෝධතාවය පළ කරමින් සමගී වනිතා බලවේගය අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමගී වනිතා බලවේගය සඳහන් කරන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් විධායකයේ මත අධික බලයක් කේන්ද්‍රගත වීම හේතුවෙන් මෙරට කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අභිමානීය ආරක්ෂා කිරීම සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන අරගලය තවදුරටත් අවධානමකට පත්විය හැකි බවයි. මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ විවිධ පාර්ශවයන් අද දිනේද අදහස් පළ කළා. ජනාධිපතිතුමා ආගමදිතුමා එමෙති එමෙතිවරු මහානායක ස්වාමින්වහන්සේලා බහැදකින වෙලාවල්වල ආට පිරිකර පූජා කරලා පිරිත් නූල් එහෙම බඳවා ගන්නා අවස්ථා හැම එකකදීම ඔවුන් කියන දේ තමයි ස්වාමීනි ඔබ වහන්සේලා කියන හැටියට තමයි අපි කටයුතු කරන්නේ. නමුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැනි අතිශයම වැදගත් බරපතල තීන්දුවක් තීරණයක් ගන්න වෙලාවේ ඉතින් භික්ෂුන් වහන්සේලාගේ අදහස් අහපු බවක් අපි දැක්කේ නැහැ. ये अमाति मंडल सिधुनु संशोधन गण सतुट पत्र गिराटी भाव्यनी वदांति इतिवती अवधान දහනමෙනි ව්‍යස්ථා සංශෝධනයේදී දිනාගත් අවම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් 20 වෙනි සංශෝධනයේ තුලින් හැකිරෙන බව තමයි අපි ජාතික විද්වත් සංවිධානයේ හැටියට දකින්නේ. විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීමේ මුඛ්‍ය අරමුණ නැවතත් ඒකාධිපතිත්වයක් ආරෝපණය කර ගැනීමේ අරමුණ තමයි තියෙන්නේ. ඇයි මේක ගෙනාවේ? කොහොමද ගෙනාවේ? ඉතිහාසයේ මෙවැනි අනපනත් බලය සම්මත කරගෙන වෙච්ච කාරණේ මොකක්ද? අද ලෝක පරිමාණයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? මේ කාරණේ තේරුම් ගත්තොත් ඔබට ඔබේ බුද්ධිය පහළ වෙනවා නිසකයි. රජයක් ජනතාවට අකාරුණික වී 20 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කරලා ජනතාවට තිබෙන ප්‍රශ්න වේලාවේදී පිහිටවීම වෙනුවට ජනතාව ලොකු අකරතැබ්බයකට මුහුණ දාන්න සිද්ධ කළා තිබෙනවා. අවසානයේ මිනිසුන්ට වහ බොන්න ඇති කරන තත්වයක් ගේන්න අපි සූදානම් නැහැ. ඒ නිසා 20 වෙනි සංශෝධනයේ කිසිසේත්ම ඒ ජනාධිපතිතුමා ඉල්ලන බලතල දෙන්න විදියක් නැහැ. ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීව මාතලේ විල්ගමුව හිමිලියාකඩ ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ වී තිබෙනවා. අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා පහසුකම් සැපීමට ප්‍රමුඛතාවය දෙමින් ගම සමග පිළිසඳර වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගම සමග පිළිසඳර දෙවන වැඩසටහනට සහභාගී වෙමින් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගැඹුරෝය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ග්‍රාමීය ජනතාව හමු වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ දුක් ගැන විලි ජනතාවගේ ඉඩම් අයිතිය පානීය සහ වගා ජලය වකුගඩු රෝගයේ ආශ්‍රිත ගැටලු ඇතුළු තවත් ගැටලු රාශියක් ජනාධිපතිවරයා වෙත මෙහිදී ඉදිරිපත් කර තිබුණා. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොළ නගරයේ ඉඩම් ඔප්පු ගැටලු निराකරණය කිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. හිඹිලියාකඩ ගම්වාසීන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු 110ක් සකස් කොට ප්‍රදානය කිරීමට සැලසුම් දියත් කර ඇති අතර හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදි කිරීමද යුදහම ශ්‍රමදායකත්වෙන් මේවන විට සිදුවෙමින් පවතිනවා. සියලු ව්‍යාපෘති තෙමසක් ඇතුළත නිමකොට ජනතා අයිතියට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා අතර අද පෙරවරුවේ දුරකථන සංවාදයක් සිදු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි කියුන් මහතා අතර මෙම දුරකථන සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී අධ්‍යාපන සංචාර හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා කර තිබෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය මත ද්විපාර්ශ්වීය උනන්දුවක් දක්වන අංශ ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයන් ගැන විශ්වාසය පළ කළා. පසුගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්ක
කළ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන් සයිකියුන් මහතා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ඉදිරියේදී ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. කොරියානු ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය දැනටමත් සහයෝගිතාවෙන් ලබා දෙන ශ්‍රී ලංකා සාකර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකින් දෙපළ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබුවා. COVID-19 වසංගත තත්ත්වයේ පාලනය වී ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ විගස ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම සඳහා කොරියානු ආයෝජකින් දිරිමත් කිරීමට සහ ඉල්ලා සිටින බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියාව ඔස්සේ ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක සංචාරක අවස්ථා ඉහළ දැමීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නා. COVID-19 තත්ත්වයේ පාලනය වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන් සයිකියුන් මහතාට ආරාධනා කළ අතර දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මීට පෙර කිසි දිනක ශ්‍රී ලංකාවට නොපැමිණි බව සඳහන් කරමින් මෙරට සංචාරය කිරීම සඳහා කැමැත්ත පළ කරනු ලැබුවා. රටේ පවතින COVID-19 වෛරස තත්ත්වය සහ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ජනතාවට ලබා දෙන රුපියල් 5000 දීමනාව ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව අද පස්වරුවේදී පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්ුණා. බ්‍රැන්ඩ්ක්ස් ආයතනයේ 22ක කණ්ඩායමක් මත්තරට ආවා නිරෝධායනයකින් තොරව ඒ ඉන්දියානු කණ්ඩායම බ්‍රැන්ඩ්ක්ස් ආයතනයට ආවා ඒ හරහා කිටි කරන්නේ ප්‍රශ්නය මොන අර්බුදයක් ව්‍යාප්තුනාගෙන මම කර්මාන්ත අමතුමා හැටියට ඔබතුමාගෙන් අහන්නේ මං අහන්නේ ඔබතුමා පිළිගන්නවද මේක රජය අතින් සිද්ධ වෙච්ච වැරැද්දක් කතානායකතුමනි මේ ප්‍රශ්නයක් අහනකොට අහන විදිය මේගොල්ලන්ට මොකක් හරි ටියුෂන් ක්‍රමයක් හරි දීලා උගන්වන්න මුලින් ඒක කරන්න ඔබතුමා කරුණාකරලා ඔබතුමා ඒක කරන්න නැත්නම් හරි මේ අනවශ්‍ය විදියට කාලේ නාස්ති පැහැදිලිවම මගේ පිළිතුර ගරු කතානායකතුමනි මගේ මේ මිත්‍ර ලදබොළඳ මන්ත්‍රීතුමාට මම කියන්න කැමතියි කොවිඩ් කියන්නේ කර්මාන්තයක් නෙවෙයි ඒ නිසා මේක මගේ විශේෂයට අයත් වෙන්නේ නැහැ අපිට දැනගන්නට ලැබුණා පොලිස් බල ප්‍රදේශ 3කට පමණයි මිනුවන්ගොඩ දියුලපිටිය වේයන්ගොඩ මේ බල ප්‍රදේශ 3ට පමණයි මුදල් වෙන් කරලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනිත් පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ආසන මට්ටමින් ගත්තොත් ආසන 3කට පමණයි මුදල් වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13න් ආසන 9කටම පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කරලා තියෙනවා. ඒකින් හින්දා විශාල අසාධාරණයකට පත් වෙලා තියෙනවා සෙසු ප්‍රදේශවල ජීවත් වෙන අය. උත්තරයක් හැටියට දෙන්න ඕනි මේ වෙනකොට මුලින්ම ඇඳිරි නීතිය දාපු පොලිස් වසං කීපයට තමයි ලබා දෙන්න කටයුතු කරේ. ඉදිරියේදී ඉදිරි පොලිස් වසං වලට ලබා දෙන්න වගකීමෙන් කටයුතු කරනවා කියන එක පැහැදිලි කරලා කියන්න ඕනි. පනත් කෙටුපත් පිළිගැන්වීම අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරමින් විසර්ජන 2020 ඔව් හර්ෂදී තුමනි අපි දැනගන්න කැමති ගරු කතානායකතුමනි ඒ කියන්නේ මේ 2020 මුදල් වර්ෂයට ඉවර වෙන්න තව මාස කීපයක් තියෙන්නේ එතන මේ 2020 වියදම් කරපුවා සම්බන්ධයෙන් මේක පසුව මෙතන අනුමැතියක් ලබා ගන්නද මේ කරන්නේ ආචාර්ය හර්ෂසිල්ව මැතිතුමා මේ ගරු සභාවට දැනුම් දුන්නා මේ පසුගිය වර්ෂය තුලදී කොවිඩ් වසංගත කාල පරිච්ඡේදය තුලදී ඇතිවෙච්ච ගණදෙනු සියලුම දේවල් මේ ගරු සභාවට වාර්තා කළා අනුමැතියක් ලබා ගැනීම තමයි වඩා නිවැරදි දේ කියලා. ඉතින් ඒ අනුව තමයි ගරු අග්‍රාමාත්‍යතුමා මේ ගරු සභාවට සියලුම දේ විනිවිද පේන ආකාරයට සියලුම වියදම් සහ ලබාගත් ආදායම් සහ ගත්ත ණය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේක අලුතෙන් ගන්න යන එකක් නෙමෙයි. අපේ රිෂාඩ් බදුදින මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවේ තියෙන අයිතියක් තියෙනවා. ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ඒක සාර්ථක කරගන්න. එතුමාට ඉල්ලන්නේ කියන්නේ. ඉල්ලලා තියෙනවා. හරි. හොඳයි. භූමි ස්තුතියි. ඊයේ දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදින් මහතා මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේෂන නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. දින කිහිපයක් සැඟව සිටියේදී ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේ ඉදිරිපත් කෙරුණා. අනතුරුව ඔහු ඇතුළු ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් පිරිසද එළපින 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. ඒ අනුව අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදින් මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදින් විසින් ඉදිරිපත් කර තිබෙන රීඩ් පෙට්සම නොවැම්බර් මාස 6 වනදා කැඳවර ලෙස අභියාචනා අධිකරණය නියම කළා.
ඒ මෙම පෙත්සම අද කුමුදුනී වික්‍රමසිංහ සහ සෝපිත රජකරුණා යන මහත්ම මහත්මීන් කෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවරු ලැබූ අවස්ථාවේදී ඒදී පෙත්සම්කාර රිෂාඩ් බදුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බව පෙන්වා දුන්නා। කෙසේ වෙතත් තම සේවාදායකයා මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින අතර මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන කරුණ පිළිබඳව මෙතෙක් තමන්ට උපදෙස් ලැබී නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ। ඒ අනුව පෙත්සම නොවැම්බර් මාස 6 වනදා කැඳවීමට නියම කළ අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල එදින පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළා। මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ සහයුරක වන රියාජ් බදෝදීන් යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැත්ද යන තීරණය හෙට දින ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය අද නිවේදනය කළා। රියාජ් බදෝදීන් විසින් ගොනුකල පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව මහින්ද සමේවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදු කරනු ලැබුවා। පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව බොදුබල සේනා සංවිධානයේ බහලිකම් පූජ්‍ය ගලබඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා। උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින්। පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වඩා බරපතලම චෝදනා ලැබපු මහා මොළකරුව සියලුම දෙනා දෙලී, ඒ වගේම බදුරුදීන්ගේ සහෝදරයා නිදහස් වුණා, දැන් වෙන 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 මේ පසු විපරම් කරනවා। ඒතර හජ්ජුල් අක්බර් නිදහස්, රූමිත් නිදහස්, බදුරුදීන්ගේ සහෝදරයත් නිදහස්। හැබැයි හිනහවට කාරණාව තමයි සහරාන්ලගේ ඒ ආගමික මතවාදයේ දියත් කිරීම සඳහා තැන් තැන්වල පන්ති වලට ගිහිපු අනේ ඒ කොල්ලෝ තාම අතනගින්නේ මහයුන් එලි, මේක හරි අසාධාරණයිනේ। දැන් අද වෙනකොට අපි දන්නවා රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරේ අත්අඩංගුවට අරගෙන තියෙනවා। රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරේ අත්අඩංගුවට ගැනීම ගැන අපි සතුටු වෙනවා। ඒ විතරක් නෙමෙයි, අපි හිතනවා දේශපාලන ඇඟිලි ගැහිම් වලින් තොරව ඔහුට එරෙහිව නැගුණු චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරයි කියලා। මොකද බදුරුදීන් අමාත්‍යවරයාට චෝදනාවක් එල්ල වුණා ඔහු ඍජුවම මේ වහබ්වාදී උන්මත්තක අන්තවාදයේ පෝෂණය කිරීමට සම්බන්ධයි කියලා. දැන් ඔහු අත්අඩංගුවට ගත්තේ ඊයේ දෙහිවල ප්‍රදේශයේදී. එතකොට එතන විශේෂ පල්ලියක් පිහිටලා තියෙනවා. ඒක අනවසර පල්ලියක්, තට්ටු ගණනාවක, ඒක තව්හීද් ජමාත් සම්විධානයට අයිති පල්ලියක්. එතකොට ඒ තව්හීද් ජමාත් සම්විධානයට අයිති පල්ලියට ගිහිල්ලා වන්දනාමාන කරලා තමයි තාජ් සමුද්‍රා හෝටලයට බෝම්බය තියන්න හිටපු ත්‍රස්තයා ජමීල් නැමැත්තා තමන්ගේ පුරුමානම වැරදුණු තැන ඔය එබනිසර් පාරේ මේ බදුරුදීන් නැවතිලා හිටපු නිවාස සංකීර්ණයට මතන මීටර 100ක් විතර එහෙයි තියෙන තව්හීද් ජමාත් පල්ලියට ගිහිල්ලා වැඳලාවිල්ලා තමයි ට්‍රොපිකල් ලින් නිවාරු නිකේතනයේදී මේ බෝම්බය පුපුරවා ගන්න. එතකොට අපි දන්නේ නැහැ මේවා අතර තියෙන සම්බන්ධය. ඇයි ඔහු දෙහිවලටම ආවේ? එතකොට මේ වෛද්‍යවරු කවුද? ඒගොල්ලන් මොන මොන ත්‍රස්ත කල්ලි වලට සම්බන්ධද? මොකද මේක අපි අර හැමදාම කියනවා වගේ මේක නිකන් මතු පිටින් අතපත ගාලා හරියන්නේ නැහැ. මොකද මේ ඉස්ලාම් මන්තවාදය කියන්නේ දරුණු එකක්. ඉතින් ඒ නිසා මේ බදුරුදීන්ගේ අත්අඩංගුවට ගැනීමත් එක්ක මේ අලගිය වැලගිය මුලගිය තැන් සියල්ලම සෙවිය යුතුයි කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පවතින COVID-19 වෛරස් තත්ත්වයේ හේතුවෙන් කඨින පුණ්‍ය උත්සවයන් පෙර පරිදි නොපවත්වා සෞඛ්‍ය ආරක්ෂිතව සාමාන්‍ය පරිදි මෙම ආගමික පුණ්‍ය කර්ම සිදු කළ යුතු බව මල්වතු මහවිහාර පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් සහ අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය මෙදගම ධම්මානන්ද හිමියන් පවසනවා। අපේ රටේ ඇති වෙලා තිබෙන මේ මහා වසංගතය නිසා අපි හැමදෙනාටම ඒන් ආරක්ෂා විය යුතු කාලයක් උදා වී තිබෙනවා। මේ කඨින මහා පින්කම සුළු පිළිසකින් ඒ වගේම බොහොම සුරක්ෂිතව රජයේ හා වෛද්‍ය උපදෙස් අනුව නිසි අයුරින් මේ කඨින පින්කම සිද්ධ කරන්නයි කියලා। විහාරස්ථානවල ඒ කිරණ චීවර පූජා කටයුතු කටින පින්කම් ආදී සියල්ලම මෙදාට වඩා වෙනස් විදිහට සීමිත පිරිසක් සහභාගී කරවගෙන සිද්ධ කරන හැටියට අපේ අස්කිරි මල්ලතු ඔබේ මහා විහාරයේ මගින් තීරණය කරන ලැබුවා। ඒ අනුව කටයුතු කරන හැටියට අපේ ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම දායක පින්නතුන්ටත් ප්‍රකාශ කරන්නට කැමැතියි। රාගම බැලිසර ප්‍රදේශයේ කලකපටන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනකාරයක් වටලා පුත්කිරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා। කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් සන්තිකයේ තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 672ක්, බැරල් 10ක්, තඹදඟර ගෑස් ලිප් සහ ගෑස් සිලින්ඩර් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා।
අද පෙරවරුවේ පාදුක්ක ජයමුතුගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 56 මිලිග්‍රෑම් 100ක් සමග පුත්කලයකු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගොඩ පොලිස් බොද්ධි නිලධාරියෙකුට ලද තොරතුරක් මත වැඩලීම සිදු කර ඇති අතර සැකකරු ආදුරුප්පු විදී අෂින් නැමැත්ත බවයි පොලිසිය සඳහන් කළේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයා වන ඩොක් 990 සේවාවෙන් රිජ්වේ ආර්යා ළමාරෝහල සඳහා සිය චැනලින් සේවාවන් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම සත්කාරයේ වෙනුවෙන් ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික ආයතනයේ සහයද හිමිව ඇති අතර එම සමාගම විසින් රිජ්වේ ආර්යා ළමාරෝහල සඳහා Samsung ජංගම දුරකථන 16ක්ද පරිත්‍යාග කරනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියා. රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ගන්නා දරුවන් ඔවුන්ට පුළුවන් කල්වේලා ඇතුව 13.90 අංකයට අමතලා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිය යුතු දිනයත් වේලාවත් ලබාගෙන පැමිණීමට හැකියාවක් ලැබෙනවා. ඩොක් 990 කියන ඒ මාධ්‍ය හරහා ඔබට SMS පණිවිඩයක් ලැබෙනවා ඔබ පැමිණිය යුතු දිනයත් වේලාවත් සඳහන් කරලා. ඩයලොග් ආයතනය විසින් මෙම ක්‍රමවේදය අපිට හඳුන්වා දී ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. www.sethanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. රාත්‍රී 9:35ට යලිත් හමුවෙමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.